මා එක දවසක් ප්‍රාර්ථනා කළා, මේ රනිල් මාත්මයා ගෙදර යවලමයි මම ආපහු ප්‍රෙස් එකකට එන්නේ කියලා. ඉතින් ඒක ආද වෙලා ඊළාට රනිල් කියන පුජ්‍යලයා අපේ රටටත්, ඒ වගේම අපේ ජාතියටත්, අපේ සංස්කෘතියටත් මහා පිළිලයක්. ඔහු ගෙනපු පනත් අතර සමලිංගික පනත්, ඒ වගේම වගේ මිනිස්සු හිනස් වෙන පනත් ගෙනාවේ. ඒ වගේම බදුබර අහස් උසට නැගලා. ඉතින් ඒ වගේ සත්වයකට හිටී. ඒක නිසා අපි මේ රජයේ විතේතයෙන්ම අද කියනවා 62 ලක්ෂයක් ඔවුන්ට ඉන්නවා කියලා. ඔබට මතකද? ඔබට මතකද විතේතයෙන් ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ප්‍රතිඵල ඔබ දන්නව නේද? එතකොට 62 ලක්ෂයක් තියෙනවද? නෑ. 34 ලක්ෂයක් විතර තිබුණේ. ඊළාට 14 ලක්ෂයක් සම්දානයේට තිබුණේ. ඒ වගේම පොදු ජන පෙරමුණට 44 ලක්ෂයක් තිබුණේ. ඉතින් එතකොට 62 ලක්ෂේ නෑ කියන එක ඕනම කෙනෙකුට තේරෙනවනේ. ඉතින් ඒක නිසා ඔබ ගෙදර යන්න කියන එකයි අපිට කියන්න තියෙන්නේ. ඊළාට තව එක කාරණයක් කියන්න ඕන. අභිනව අග්‍රාමාත්‍ය අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමනි, වටපිටාව හිටපු හතුරු නිසා තමයි ඔබ මේ තත්ත්වයට ගියේ. ඊළාට ඔබ පැරදුනේ. ඔබ පැරදුනේ ඔබ නිසා නෙවෙයි, ඔබ වටේ හිටපු දේතෙම්ම බමුණෝ ටිකට තමයි ඔබ මේ විනාශයට පත් කළේ. ඒක නිසා ඔබ දැන්වත් හිතන්න මගේ මිතුරෝ කවුද කියන එක තේරුම් අරගෙන යන්න. අනිත් එක තමයි කථානායකතුමාට මේ කියන්නේ. ගරු කථානායකතුමනි, ඔබ කිසිම පක්ෂයකට අයිති කෙනෙක් නෙවෙයි දැන්. ඔබ ස්වාධීන පුද්ගලෙක්. ඔබ සිරුරේ මඩ තවරගත්ත කෙනෙක් නෙවෙයි තවමත්. ඔබ පක්ෂග්‍රාහී වෙලා නම් මඩ තවරගන්න හිතන්න එපා. ඔබත් ස්වාධීනව ඉන්න. ඔබ කිසිම පක්ෂයකට නැති කෙනෙක් දැන්.